උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝබන් මේ සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත කොරෝනා සුව වී යලිත් වැළඳුණු කාන්තාවගේ ශරීරය තුළ අදවන විට වෛරසයේ නොමැති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි අර්ථ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ස්ථිරවම පියවර ගන්නවා ඇමති අමරවීරගෙන් ප්‍රකාශයක් वसर गतवीमट पेर आंडुवे पेटिकिरिय हेलिवुना सजित दिवलपिटिये दीक्याई लंकावे प्रतम गवेशनट लक्वू लेनट अदवन विट अत्व एति इरनम प्रतमे नवदहनेम करमु देशे पुवत वेत कैबिति गोल्लाव प्रदेशे कोरोना वाइरसे आसादितव हंदुना गेननु कांतावट वाइरसे वेलंदी नमेतिबव सौख्यांश विसिन तहावरु कर सेटिनवा මෙතර මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිතින් දස දිනෙකු ගත වූ පැය 24 තුල වාර්තා වීමත් සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1915ක් ලෙසයි මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වූ රෝගීන් දස දිනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා අදාළ ආසාදිතින් අතුරින් 6 දිනෙකු නාවික හමුදා සමාජිකින් වන අතර සිව් දිනෙකු මෙරටට පැමිණි ඉරාන ජාතිකයින් එයනුව මෙරට සමස්ත කොවිඩ් 19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව ඊයේ දින වෙන විට සටහන් වූයේ 1915ක් ලෙසයි. සමස්ත ආසාදිතින් අතුරින් පුද්ගලින් 1371 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුණු රෝගීන් සංඛ්‍යාව 533ක්. මේ අතර කොරෝනා වෛරසය ආසාදිනේ වී සුවය ලැබූ කාන්තාවකට යලිත් වරක් වෛරසය ආසාදිනේ වීමේ පුවතක් පසුකීදා අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වුණා. එයනුව සිදු කළ PCR පරීක්ෂණයෙන් අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා ID රෝහල වෙත යැවීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. කෙසේ වෙතත් අද උදෑසන සිදු කළ PCR පරීක්ෂණයෙන් ඇයට කොරෝනා වෛරසය ආසාදිනේ වී නොමැති බවට තහවුරු වී ඇති බවයි කැබිතිගොල්ලෑව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අප කළ විමසීමකදී සඳහන් කළේ. විදේශීය රටක සිට COVID-19 වෛරසය ආසාදිනේ වූ පුද්ගලින් හට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණීමට නොහැකි ලෙස ආරක්ෂාව තර කිරීමට නාවික හමුදාව පියවරගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියපන්නාර මහතා පවසන්නේ. නාවික හමුදාව විශේෂයෙන්ම මේ රජයේ විසින් COVID-19 මැඩලීමේ තාන්ත්‍රික ක්‍රියාත්මක කිරීමේ මුල් අවධියේ පටන් සුවිශේෂී මෙහෙයුම් රසක් ක්‍රියාත්මක කළා මෙවැනි තර්ජනයක් මැඩ පැවැත්වීමට. මුල් අවස්ථාවේදී රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තියේ තීරණයක් මත ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල වරායවල් සහ රුවන් තොටුපළවල් හරහා මගීන් රටතුලට ගැනීම වැළැක්වූ මොහොතේ පටන් එම ක්‍රියාදාමයන් අපි ආරම්භ කළ තිබුණා. විශේෂම නීත්‍යානුකූලව රටතුලට ජනතාවට පැමිණෙන්න තිබෙන ඉඩකඩ අවහිර කර ඕනම අවස්ථාවක නීති විරෝධී ආකාරයට යම් යම් පුද්ගලයන් උත්සාහ කරන්නට පුළුවන් රටතුලට පැමිණීමට. මේ කාරණාව අවබෝධ කරගෙන නායක හමුදාපතිතුමා විසින් උපක්‍රමශීලී ලෙස උපාය මාර්ගිකව නායක හමුදාවේ යාත්‍රා සහ නෞකා සාගර කලාපයේ ස්ථාපිත කිරීමට විශේෂම දේශීය මුහුදු තීරයේ පමණක් නොව ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවා වගේ නෞකා මෙහෙම සඳහා යොදවමින් තාමත් විධිමත් ආකාරයට ශ්‍රී ලංකාවට මුහුදු තීරයේ ආරක්ෂා තර කිරීමට නායක හමුදාව විසින් මේ අතර පවතින තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව චෙන්නයි නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 52 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර පිණිස සුපිරි පන්තියේ හෝටල් වෙතින් නොමිලේ නිමාඩු පැකේජයක් පිරිනමා තිබෙනවා.
සිනමන් සුවවීරු ප්‍රණාම ලෙස නම් කර ඇති පැකේජය පිළිබඳව ප්‍රකාශය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. කොවිඩ් ආසාදිතින්ට ප්‍රතිකාර කළ රෝහල්වල කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකින්ට සෞඛ්‍ය මාධ්‍යශී නම් කිරීම මත පැකේජ දහසක් පිරිනමා තිබෙනවා. පැකේජ ජූලි මාස පළමුවනදා සිට සැප්තැම්බර් මාස 30 වනදා දක්වා වළංගුයි. මෙම අවස්ථාවට සෞඛ්‍ය මාධ්‍ය පවිත්‍රා වන්නියරච්ච මහත්මිය ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික मेजर जनरल विशेषज्ञ वैद्य संजीव मुणसिंह युद्ध हमदापति लुथरन जनरल शवेंद्र सिल्वा सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जासिंग महत्तर नेतृत्व पेरिसा श्रीलंका वे ईरान तानापति वरया अग्रमात्य महिंद राजपक्ष महता हमोना ශ්‍රීලංකාවේ සිටින ඉරාන තානාපති හෂීම් අස්ජසාඩේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. දෙරට අතර දිගු කලක් මුළුල්ලේ පවතින මිත්‍ර සම්බන්ධතාව පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වූ අතර එම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වුණා. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා 1962 දී ස්ථාපිත කර තිබෙනවා. කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය 1975 දී පිහිට වූ අතර තෙහරාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටුවන ලද්දේ 1990 වසරේදී ශ්‍රී ලංකා ඉරාන සම්බන්ධතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි තම රට තවදුරටත් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ තානාපතිවරයා දැනට පවතින සහයෝගීතාවන්වල ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. ඉරානය වෙත කෙරෙන ශ්‍රී ලංකා අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 150,200 අතර අගයක් ගන්නවා. මැද ප්‍රතික කලාපයේ ගත් කල ඉරානය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන ගමනාන්තය දවන අතර සමස්ත අපනයනවලින් 90% තේ නිෂ්පාදනය වෙනවා. ජනතාව වෙනුවෙන් සේවය නොකරන ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව මේවන විට පත්වී ඇති බව සමකි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දිවුලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් දිවුලපිටිය සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති ජන හමුව සඳහා සමකි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. 69 ලක්ෂයක් රටේ ජනතාව වෙනසක් ඕනේ කියලා අලුත් ආණ්ඩුවක් පත් කරගත්තා. එදා රටට ඉදිරිපත් කරා මේ දිවිවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ නිර්මාණය වුණු තේජස්වන්ත ආණ්ඩුවයි. මේ දිවිවන්නේ රට සුරකින ආණ්ඩුවයි. මෙහෙම තමයි රටට තර්ක ඉදිරිපත් කරේ. නමුත් ආණ්ඩුව බිහිවලා වසරක්වත් ගත වෙලා නැහැ. මුළු රටටම ඔප්පු වෙලා තිබෙනවා ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න බැරි ආණ්ඩුවක්. ජනාධිපතිවරණයෙන් පස්සේ අවුරුද්දක්වත් ගිහිල්ලා නැහැ. රජේ පැකිගිරිය මුළු රටටම හෙලිදරව් වෙලා හමාරයි. සහල් මාෆියාවට මේ ආණ්ඩුව යට වෙලා, මේ ආණ්ඩුව වහල් වෙලා, මේ ආණ්ඩුව සහල් මාෆියාවේ රූකණින් බවට පත් වෙලා 90ට සහතිකම ලැබුණා. මාෆියාව ගෙරෙව්වා, පාලන විල ඉහෙලා. මාෆියාවට බය වුණා. ඔන්න කොන්ද පණ තියන ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි, හැම පැත්තකින්ම කරන්නේ ජනතා විරෝධී වැඩ. එදා ගොවියට පෝර දෙමුණා. නොමිලේ පෝර දෙනවයි කියලා දැන් පෝර හිඟයක් ඇති වෙලා. රටේ වගා කටයුතු කරන්නට බෑ. එක දෙයක් නම් මේ ආණ්ඩුව මේ කොරෝනා කාලේ කරලා තියෙනවා. ඇත්තටම මේගොල්ලොන්ගේ හිතේ තියෙන අදහස් එළියට දාලා තියෙනවා. මේ අතර වත්තල සමකි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති ජන හමුව සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. රුපියල් 5000 පවුල් තක්සේරුවක් තියෙන අපේ රටේ. හැම තැනම බොරුව. මාර්තු අප්‍රේල් විදුලි බිල කපා දමනවායි කිව්වා. දැන් මැයි මාසේ මාර්තු අප්‍රේල් මැයි තුනම එකතු කරලා රෙඩ් නෝටිස් එකකුත් එක්කවා. මෙන්න මිත්‍රවරුනි 69 ලක්ෂයක ජනවර්මේ පළ විපාක. අපි තමුන්නාන්සලාට මේ රටේ ආර්ථිකයේ ගොඩනැගෙන කන් මසකට 20,000 ගානේ හැම පවුලකටම ලබා දෙන්නට අපි ප්‍රතිඥා දෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නවතා දැමුණු ජාත්‍යන්තර මගී ගුවන් සේවා අගෝස්තු මාස පළමු වෙනිදා සිට ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. අපි බලාපොරොත්තු වෙන අගෝස්තු පළවෙනිදාට ගුවන් තොටුපළ විවෘත කරන්න සංචාරකීන්ට බලාපොරොත්තු වෙනවා. ඉතා ඉක්මනින්ම අපේ සංචාරක ව්‍යාපාරය නගා සිටවන්න එක ලොකු පිටුවහලක් වෙනවා. ජනාධිපතිතුමාට උවමනා වුණා විදේශ රටවල ඉන්න අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකින්ව ලංකාවට හැකි ඉක්මනින් ගේන්න, ලංකාවේ තත්ත්වය සුරක්ෂිත කරමින් සෞඛ්‍යාංශවල උපදෙස් පරිදි ඒ කටයුත්ත මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාසේ කහමාරු තුල අනෙක් ඒ රටවල්වල ඉන්න අයටත් ඒ අවස්ථාව ලබා දෙමින් ලංකාවට ගෙන්න ගන්න. ලංකාවට
සංචාරකීන්ට ශ්‍රී ලාංකිකයින්ට එකම ක්‍රමවේදය අනුගමනය කරලා කටයුතු කරන්න තමයි අපිට උපදෙස් ලැබිලා තියෙන්නේ. සමහර රටවල් ගුවන්තොටුපළවල් විවෘත කරලා ඒ රටවල් වල තවමත් අලුත් ආසාදිතු හැමෙමින් ඉන්නවා. ඒ නිසා අපි ඒ තත්ත්වය සම්පූර්ණ පාලනය කරමින් තමයි මේ තත්ත්වය ඇති කරලා තියෙන්නේ. එතකොට ලංකාවට එන හැම සංචාරකෙක් වේවා ලාංකිකෙක් වේවා මේ සෞඛ්‍යංශවල කටයුතු අනුව තමයි සිද්ධ වෙන්නේ. බලාපොරොත්තු වෙනවා විදේශ රටවලින්ම PCR පරීක්ෂණේ කරලා ගෙන්න ගන්න. ඒ කෙසේ වෙතත් ලංකාවට ගොඩ බාපු ගමන්ම ලංකාව ගුවන්තොටුපළ තුලදී PCR පරීක්ෂණේ කරලා ඒ අයව ක්වොරන්ටයින් කරන්න අපි කටයුතු කරනවා. ඊට පස්සේ රෝගීන් හමු වුණොත් එහෙම ඒ අයව සෞඛ්‍යංශවලට ලබා දෙන්න. නැත්නම් ඒ අයගේ සංචාරයේ ඉදිරි කටයුතු කරගෙන යන්නත් අවස්ථාවක් අපි හදලා දෙනවා. මෙරටට අවශ්‍ය වන්නේ නූගත් වියතුන් වෙනුවට වෘත්තීය මට්ටමේ රට ගොඩනගන වියත් පරපුරක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පිකරණවක මහතා පවසනවා. ඊයේ දින ආරම්භ වූ සියත ටීවී නවතම දේශපාලන වැඩසටහන වෙන තෙවැනි ඇසට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පහුගිය ජනාධිපතිවරණ කාලය තුළ ඔබේ නමත් මේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් පිළිබඳව කියන නම් ලිස්ට් එකේ කියවෙනවා. දැන් ඒ විදිහට ඔබ උඩට මතුවෙමින් එන නායකයෙක් දේශපාලඥයෙක් ඔබ සමගි ජන බලවේගයත් එක්ක මෙවර එකතු වෙනවා සජිත් ප්‍රේමදාස මහතාත් එක්ක එකතු වෙනවා ඔබේ අරමුණ ඔබේ බලාපොරොත්තු කුමක්ද මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා යන ගමන තුල දැන් සෑහෙන කාලයක ඉඳන් දේශපාලන වෙනසක් අවශ්‍යයි මොකද ලංකාවේ ප්‍රභූ දේශපාලන පන්තිය විසින් මේ රටේ සෑහෙන ලේ වගුරුවලා තියෙනවා මේ නිදහසෙන් පස්සේ අපි කියන්නේ නම් ලේ බිඳක්වත් නොසොල්වා ගත්ත නිදහස කියලා නමුත් අපි සෑහෙන ලේ වගුරුවලා තියෙනවා ලංකාව තුල දැවෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා එකක් තමයි අපි සෑහෙන ජයග්‍රහණ ළඟාගත්ත රටක් උදාහරණයකට අපේ සෞඛ්‍ය සේවය නිදහස් සෞඛ්‍ය සේවය විසින් අපි දියුණු රටක මට්ටමට පත් වෙලා තියෙනවා අද ඇමරිකා එක්සත් ජනපදයේ මේ කොවිඩ් එකේ අසාර්ථක වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි උන්ට නිදහස් සෞඛ්‍ය සේවයක් නැති එක නමුත් අපේ රටේ අවුරුදු 60-70කට කලින් ඉඳන් බොහොම ශක්තිමත් නිදහස් සෞඛ්‍ය සේවයක් නිදහස් අධ්‍යාපනයක් ඇවිල්ලා තියෙනවා නමුත් මානව සම්පත මානව ප්‍රාග්ධනය ආයෝජනය වෙලා තියෙනවද රටේ දියුණුව පැත්තට අද රටේ ජනගහණයෙන් 15%ක් රට දාලා ගිහිල්ලා ඒ නිසා රටට අවශ්‍යයි දැන් වෙනසක් මේ රටට අවශ්‍යයි දේශපාලන ජාවාරම්කරුව වෙනුවට නව ව්‍යවසායදායක පන්තියක් මේ රටට අවශ්‍යයි නූගත් වියත්තු වෙනුවට බලලෝභී වියත්තු වෙනුවට වෘත්තීය මට්ටමේ ගෞරවය ආරක්ෂා කරන රට ගොඩනගන වියත් පරපුරක් එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තුල ආණ්ඩුවට 3/2ක බහුතර බලය ලබා ගැනීම පහසු වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතා පවසනවා. ඒගාල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේගය තේරුම් ගන්න තියනවා ජනතාව ඒගොල්ල ප්‍රතික්ෂේප කරලා තියනවා කියලා. ඒ නිසා තමයි අපේක්ෂකයෝ එකින් එක දවසෙන් දවස එක්සත් ජාතික පක්ෂයෙන් සහ සමග ජන බලවේගයෙන් පැත්තකට වෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ තමයි තව දින 50 ගණක් තියෙනවා මැතිවරණයට. මැතිවරණ දිනය වෙන විට අගෝස්තු 5 වෙනිදා වෙනකොට ඔය ලයිස්තුවල ඉන්න අපේක්ෂකයෝ ඉතුරු වෙයිද කියලා ඒ පක්ෂ නියෝජනය කරන උදවියට ඡන්දේ දාන්න. මේ විදිහට ඉල්ලාස් වෙන්න ගියොත් අපිට ඊටාම පැහැදිලි අලියා දැන් පැනලා ගිහිල්ලා අලියා හොයාගන්න නැහැ. දුරකතනයත් දැන් වෙනකොට එන්ගේජ් අනිවාර්යයෙන්ම අගෝස්තු මාසේ 5 වෙනිදා ඉලි වෙන්න කලින් දුරකතනය විසන්දි වෙන බව අපිට හොඳට තේරෙනවා. පක්ෂයම තමයි කිව්වේ ඡන්දේ තියන්නේ ආණ්ඩුව 3/2 බලය ලබා ගන්න කියලා. අපි දිගින් දිගටම කිව්වේ 3/2 බලය ලබා ගන්නවා කියලා එදා. අද 3/2 බලය ලබා ගැනීම පිළිබඳ යම් සැකයක් එදා ඇති වෙලා තිබුණා නම් ඒ සියලු සැක බිඳින්නට එක්සත් ජාතික පක්ෂයත් සමග ජන බලවේගයත් ඒ අයගේ ගැටුම තුළ ඇතිවෙච්ච ක්‍රියාකලාපය මත අපට උදව් කරා කියන එක රටටම පැහැදිලි. අපි ස්තුතිවන්ත වෙනවා එක්සත් ජාතික පක්ෂයට සහ සමග ජන බලවේගයට. පුද්ගල දුරස්ථභාවය රැකගනිමින් ඡන්දය ප්‍රකාශ කළ බවට සනාථ කරන ඇඟිල්ල මත තීන්ත ආලේපණය කළ හැකි ස්වයංක්‍රීය යන්ත්‍රයක් තාක්ෂණ ශාස්ත්‍රයේ ව්‍යාපාරිකයෙක් විසින් නිෂ්පාදනය කර තිබෙනවා. එළඹෙන මහමැතිවරණයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පවත්වන ආකාරය පිළිබඳව මෙවන විට මැතිවරණ කොමිසම විසින් විවිධ පෙරහුරු සිදු කරමින් පවතිනවා. මහමැතිවරණයේදී ඡන්දදායකින්ගේ ඇඟිල්ල මත තීන්ත ආලේප කිරීම තුළින් විශේෂ පැතිරීමට වැඩි ඉඩක් පවතින බැවින් ඊට විසඳුමක් ලෙස ස්වයංක්‍රීය ලෙස ඇඟිල්ල වර්ණ ගැන්වීමේ උපකරණයක් තාක්ෂණ ශාස්ත්‍රයේ ව්‍යාපාරිකයෙකු විසින් නිපදවා තිබෙනවා.
මම සහකාර ලේකම්තුමාට පෙන්නවා ආරක්ෂිත විධිවිධාන යටතේ මේ මං හදපු ඇඟිල්ල තීන් තාලේපය කර හැකි ආරක්ෂිත උපකරණ මේකෙන් වැඩ දෙකක් වෙනවා අපේ ඇඟිල්ල තීන්ත කිරීමත් ඒ වගේම මේක ඔටෝ සැනිටයිස් කිරීමත් වෙනවා මේක දැන් මම ප්‍රියාත්මක කරලා පෙන්වන්නම් දැන් අපේ ඇඟිල්ල දැම්මහම මෙතනින් දාන්න තියෙන ඇඟිල්ල දැම්මහම තීන් තාලේප වෙනවා ඒ වගේම ඊළඟ චන්දදායකයාට ඒ තප්පර හතරක් ඇතුළත මේක ක්‍රියා කිරීමට සූදානම් වෙනවා. එතකොට මේක ඇතුළෙන් ඔටෝ සැනිටයිස් කිරීමක් වෙනවා. ඒ ක්‍රියාකාරකම් දෙක තමයි මේ උපකරණයෙන් වෙන්නේ. මේකේ තව විශේෂත්වයක් තියෙනවා. හදිසියේ චන්ද පොළේදී විදුලිය විසන්දි වුවොත් මේක සූර්ය බලයෙන් විදුලි කෝෂ හරහා ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. මේක මම ලීයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ හදිසි වාතාවරණය හේතු කොටගෙන අඩු වියදමකින් තමයි මම මේක නිර්මාණය කරලා තියෙන්නේ උපරිම තාක්ෂණය යොදාගෙන. මේක මම රුපියල් 5000ක් වැනි සුළු මුදලකට තමයි මම මේක දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අතර මහමැතිවරණයට පෙර සහ මහමැතිවරණේ පැවැත්වෙන දින ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම පූර්ව මැතිවරණ ප්‍රචාරක රැස්වීම පැවැත්වීමේදී ප්‍රදේශයේ බාර සෞඛ්‍ය අන්දාරයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දීමක් කළ යුතුයි. ඒ දැනුම් දීම අනුව අපි එම ස්ථානයේදී අවදානම නැති කිරීම සඳහා අවශ්‍ය නිවාරණ කටයුතු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. නැතිවරණ දිනේදී අපේ සක්‍රීය දායකත්වය ලබා දෙන මහජන සෞඛ්‍ය පරිශ්‍රය කොට්ටාෂ මට්ටමින් පිහිටවන මැතිවරණ මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලිය සහ විශේෂ රෝග පැතිරීම අවම කිරීමේ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සහ අධීක්ෂණය කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක. මේ නිසා මහජන සෞඛ්‍ය පරිශ්‍රය ඔහුගේ කොට්ටාෂය තුල රැඳෙනවා. ඒ නිසා ඒ කොට්ටාෂය තුල මතුවන ඕනෑම තත්වයකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මහජන සෞඛ්‍ය පරිශ්‍රයට පුළුවන් වෙනවා. අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ස්ථීරවම පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කොළඹදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. තමත් වගේ කිමෙන් කියන බස් ගාස්තු වැඩි කරන්න අපි මේ වෙලාවේ කිසිදු ආකාරයක ඉඩක් දෙන්නේ නැහැ. කවුරු හරි එම අත්නොමතික විදියට බස් ගාස්තු වැඩි කරොත් අපි වහා මේ බස් රථවල බලපත්‍රය කැන්සල් කරලා අලුතෙන් ලබා දෙන්න ඕන තරම් වටින්නේ. හැබැයි අපි ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ රටට සේවයක් කරන කණ්ඩායමක් තමයි පෞද්ගලික බස් රථ හිමියන්. ඒක අපි අනිවාර්යෙන් පිළිගන්නවා. අපි මේ කර්මාන්තයත් රැකෙන්න ඕන. මම කොයි වෙලාවකවත් මේක වටන්න අපිට බලාපොරොත්තුවක් නැහැ. මොකද අපේ ප්‍රවාහන ශාස්ත්‍රයෙන් අතරින් තුනක් විතර තුනකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික බස් රථ හිමියන් සම්බන්ධ කරගෙන. අපි එයට වෙන සහන ලබා දෙන එක ගැන අපිට කතා කරන්න පුළුවන්. එයා ඒ සාකච්ඡාවකට මමත් ඒ වගේම අවශ්‍ය නම් ජනාධිපතිතුමාගේ මැදිහත් වීම මත ඒ සාකච්ඡාව පවත්වලා අපිට ඒ සහන පිළිබඳව කතා කරන්න පුළුවන්. ස්ථිර වශයෙන්ම මම කියනවා කිසිසේත් අපි බස් ගාස්තු වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒතර ඉල්ලීමක් කරනවා අර්ධ සුභෝපභෝගී බස් ධාවනය නවත්තන්න කියන. මොකද ඒ කියන්නේ කාමරක් ගන්න එක අසාධාරණයි. මේකලන්ට බස් සීට් ගන්නවත් නැති එකේ කියලා. නෑ මමත් පිළිගන්නවා අර්ධ සුභෝපභෝගී බස් රථය නමත්තන්න මම දැන්ටමත් අවශ්‍ය මූලික කටයුතු කරගෙන යනවා. ඒ සඳහා පනතේත් යම් අපේ තිබෙන නීති රීති අනුව යම් ක්‍රියාවලියකට යන්න තියෙනවා. අපි ස්ථිර වශයෙන් මේ අර්ධ සුඛෝපභෝගී බස් රථ මෙන්නුවෙන් වෙන විකල්ප වැඩපිළිවෙළක් ගේනවා. ඒව එක්කෝ සුඛෝපභෝගී මට්ටමට පවත්වාගෙන යන්න ඕන. නැත්තම් සාමාන්‍ය මට්ටමට එන්න ඕන. බන්තනාගාරවල සිදුවන අකටයුතුකම් පිළිබඳව දැනුම් දීම සඳහා බන්තනාගාර බුද්ධි ආරක්ෂක ඒකකයේ වෙත තොරතුරු දැනුම් දිය හැකි බව නව බන්තනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනිය මහතා පවසනවා. බන්තනාගාර තදබදය අද විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් උත් ඒ අදාළ අංශ සමග සාකච්ඡා කරලා ඉදිරියේදී ඉදිකිරීම් පැත්තෙන් කටයුතු සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි බන්තනාගාරවල මහජනතාවට යම්කිසි පීඩාවක් පත්වලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් බන්ධනාගාර බුද්ධි ආරක්ෂක ඒකකයේ පිහිටෙව්වා. මහජනතාවට හෝ බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් හෝ රැඳවියන් සම්බන්ධයෙන් හෝ කිසියම් තොරතුරක් දැනුම් දෙන්න තියෙනවා නම් අපිට අනන්‍යතාවය අවශ්‍ය නැහැ. ඉතින් ඒ අනුව 0112 6 78 600 කියන නම්බරයට ඔයගලන්ට කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. කැබිනට් අනුමැතිය හම්බුණා සිරකරුවන් ඒ රැකියා ලබා දීමේ ව්‍යාපෘතියට ඒ අය ඉදිකිරීම් සමාගමක රැකියා සඳහා ඉදිරිපත් කරා. සිරකරුවන් 120 දෙනෙක් මේ සඳහා පළවෙනි වටේට තෝරාගත්තා 250ක් අතරින්. ඒ වගේම වසර 7 දක්වා තිරඳනුවම් නිවාසිකයින් මේ සඳහා තෝරාගත්තා. ඒ අයට නියමිත වැටුපක් හම්බ වෙනවා. ඒ වැටුප ඔහුගේ පවුලේ සුවසාධනයටත් ලබා දෙන්න පුළුවන්. බන්ධනාගාර නිලධාරීන් බාරේ ඔවුන් එම අදාළ වැඩ ස්ථානයට ප්‍රවාහනය කරලා හවස නැවත බන්ධනාගාරට ගේන්නේ මෙම සියලුම සිරකරුවන් වැලිකඩ බන්ධනාගාරයෙන් තෝරාගත්තාය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුල අර්බුද රසක් හටගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. අක්මීමන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩුවට 3/2 නෙමෙයි සරල බහුතරයවත් ගන්න බෑ. ඇත්තටම දුරකතනේ අපේ කණ්ඩායම ඇතුලේ තමයි අලි බහුතරයක් ඉන්නේ. අද අපිට පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා එකට හිටපු කණ්ඩායම දෙකට වෙන් වෙලා ගහගෙන රණ්ඩු වෙලා දැන් ආපහු පොහට්ටුව කියලා එකට එකතු වුණාට ඒක ඇතුලෙත් ඉඳගෙන රණ්ඩුව. ඉතින් ඔය පොහට්ටුව ඇතුලෙන් විශාල ගැටුමක් තියෙනවා අපිට පේනවා මේ පොහට්ටුව මේ ඡන්දෙන් පස්සේ පෙති ගැලවිලා විසිරිලා යන පොහට්ටුවක් බවට පත් වෙනවා. නිකම්ම නටුව විතරක් ඉතුරු වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි කියන්න කැමති අපේ තියෙන ප්‍රශ්න අපි බේර ගන්නම් අපි සමගිය හරි වෙලාවට පෙන්වන්නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගේ අවශ්‍යතා හඳුනාගත් ශක්තිමත් නායකයෙක් බව හිටපු රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා ඒ කලවාන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියලා තියෙනවා අපේ ආණ්ඩුවේ ස්නායු පද්ධතිය දුර්වලයි කියලා. අපේ ආණ්ඩුවේ ඉන්නේ කියලා කිසිම අමාරුවක් නැහැ. ආණ්ඩුව සත්‍යමත්. ඒ වගේම අද අපේ ආණ්ඩුවේ වැඩ කොටසක් කරගෙන යනකොට අර පහෝගිය යහපාලන ආණ්ඩුව වගේ නෙමෙයි රටේ ජනතාවට දැනෙන වැඩ කොටසක් කරනවා. ඒ වගේම කෙලින් තීන්දුව ගන්න පුළුවන් නායකයෙක් ඉන්නවා. අපේ ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණේ මේ රටේ හැමෝටම කිව්වා මම වැඩ කරනවා කියවන්නේ නැහැ කියලා. COVID-19 වසංගතයෙන් පසු කලා ශාස්ත්‍රයේ අභිවෘද්ධිය උදෙසා වත්මන් රජය පියවර ගන්නා බව අමාත්‍ය බඳුලුගුණ වර්ධන මහතා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. මෙරට සිනමා කලා ශාස්ත්‍රයේ නව පියවරක් සටහන් කරමින් ද නිවුස් පේපර් චිත්‍රපටයේ තේමා ගීතයේ එළි දැක්වීම චිත්‍රපටයේ සම නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පැවැත්ුණා. වසංගත තත්ත්වයෙන් පස්සේ ආර්ථිකයේ විවිධ අංශ සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා තිබෙනවා. අපි විසින් නිෂ්පාදනය කරනු ලැබූ ද නිවුස් පේපර් නැමැති සිංහල වෘත්තාන්ත චිත්‍රපටියට තියෙන එකම ගීතේ අද ජනගත කිරීම කලාපසුගිය අජේ සමේ මා විසින් අර ජනමාධ්‍ය වේදිකාවක රිචඩ් සොයිසා ඝාතනය පිළිබඳ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා සියලු කටයුතු ආරම්භ කළා. රූපගත කිරීම තහනම් කරනු ලැබුවා. අපි විවිධ පාර්ශ්වයන් එකතු කරගෙන වඩා හොඳ සිනමා කෘති හෙළ සිනමාවට දායාද කිරීම සඳහා වෙන විශේෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. එහි ප්‍රථම අදියර ලෙස තමයි මේ නිවුස් පේපර් එළියට එන්නේ. බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් දිනෙන් දින අභාවයට යන සබරගමුව පළාතේ පිහිටි ඓතිහාසික ගල්ලෙනක් පිළිබඳවයි අද 3rd I අනාවරණය. රත්නපුර ගුරුබෑ විලා ගමෙහි සොඳුරු පාරිසරික වටිනාකමකින් යුත් පරිසරයක පිහිටා තිබෙන මෙම ගල්ලෙන පිළිබඳවයි 3rd I අද අනාවරණය. ඓතිහාසික වටිනාකමකින් යුත් ඉතිහාස පොත්වල පවා සඳහන් වන මෙම බෙලිගල් ලෙන ආදි මානවයන් ජීවත් වූ ගල් ලෙනක් බවට තොරතුරු අනාවරණය වූ ගල් ලෙනක් බව ඉතිහාසයේ සඳහන්. වර්තමානයේ වන විට එයට සිදු වී ඇත්තේ කුමක්ද? වර්තමානයේ වන විට එම ගල්ලෙනෙහි ආරක්ෂාව වෙනුවෙන් බලධාරීන්ගේ නිසි අවධානය යොමු වන නොමැති බවයි එම ගම්වාසීන් චෝදනා කරන්නේ. සබරගමුවේ මූලිකම කැණීම් කරපු ස්ථානයක් හැටියට සබරගමුවේ මානවයන් පිළිබඳව තොරතුරු හොයාගෙන යනකොට ඉස්සෙල්ලා හොයාගත්තු ස්ථානයක් හැටියට තමත් වටිනා ස්ථානයක් මේ ස්ථානය. විහාර ලිත කියන ලිතතුලින් මේ ස්ථානය පිළිබඳව මුල් ලංකාවම දැනුවත් කිරීමට යෙදුණා. ඒකෙන් පස්සේ පුරාවිද්‍යා ස්ථානයක් හැටියට මේ ස්ථානය නම් කළා. අපි රත්නපුරේ ඉඳලා එනකොට බලංගොඩ මාර්ගයේ වැල්ලවල හන්දියේ බෝඩයක් සරි ආරක්ෂාවක් හෝ සංරක්ෂණ කටයුත්තක් සිදු නොකර තිබීමේ ප්‍රතිඵලයක් ලෙස මැණික් ජාවාරම්කරුවන් සහ නිදන් හොරුන් විසින් මෙම ලෙන කඩා ඇති අයුරුද මෙලෙස දක්නට ලැබෙනවා.
ගල් කරුවන් ඉතින් මේ යාවරම කළා තියෙනවා මේ මේකේ මේ අර මැණික් සොයා ගැනීමට මේ හමුවන ගල් මේකේ නම ඉල්ලංගල් ඒකයි මේ විනාශ කරලා තියෙන්නේ මේ මැණික්කෝ මේ ඉදන් කටයුතු තමයි මේ හරලා තියෙන්නේ දැන් එතකොට මේ කැණීම් කළා තියෙනවා නේද මැණික් හොයන්න මේ ව්‍යාපාරකාරයෝ ඔව් ව්‍යාපාරකාරයෝ මේ විනාශ කරලා තියෙන්නේ ඒක තමයි හරලා මේක විශේෂයෙන්ම මේ කියන්න ඕනේ අර පෞගිය මේ ඇඩෙන්ටිටි කාර්ඩ් සීමාවේ තමයි මැණික් කරලා තියෙන්නේ අර ඇතුළට හරලා නේද මල්ලී අර ගුහාවක් වගේ ඔව් මම ඇතුළට හරලා ඔය ඇතුළට හරලා ගුහාවක් වගේ මේ පැත්තට හරලා මේ පැත්තට හරලා ගලේ අතට ගල ඇතුළට ශ්‍රීලංකාවේ ප්‍රථමයෙන් ගවේෂණයට ලක් වූ ලෙන ලෙස සැලකෙන මෙම ලෙන පිළිබඳව මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතාද බලංගොඩ යටගියාව නැමැති ග්‍රන්ථයෙන් සඳහන් කර තිබෙනවා මෙවන් ඓතිහාසික වටිනාකමකින් යුත් දෑ මතු පරම්පරාව උදෙසා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කොතෙක් ආයතන මෙරට තුල තිබුණා ඒවා නිසි නියාමනයක් යටතේ ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව ගම්වාසීන්ට දැන් දැන් සැක මතුව තිබේ මෙවන් ඓතිහාසික ස්ථාන නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතු වීමට ඉඩ දී බලා සිටීමෙන් අහිමි වන්නේ මතු පරම්පරාවට දැක ගැනීමට හැකිවන මෙරට ඉතිහාසය නොවන්නේද එය එසේ සිදු වීමට ඉඩ දී බලධාරීන් බලා සිටිනවාද බලධාරීනි මේ ඔබේ අවධානයටයි third time එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ali හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.